ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබල වේගී ජාතික විධායක සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කය ජාතික ජනබල වේගී ජයග්‍රහී දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න විශාල මෙහෙයක් වැඩ කටයුතු කරන අපේ ලාල්කාන්ත සහෝදරයගෙනු ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා ජාතික ජනබල වේගී ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ ලාල් විජේනායක සහෝදරයා लाल विजयनायक सहोदरयागिनु जातक जनबल वेगी जातक विधायक सभा नियोजनीकरण पार्लिमेंट मंत्रिनी हरिणी अमर सूर्य सूर्यगिनु इवगेम अवस्थावट संबंध वेला इन्नवा अपे दीपाणी अक्का दीपाणी सूर्यगिनु इवगेम मे नावल पिटिय मे समुलुव सार्थक समूल अबोट पत्कर गणीम संदहा विशाल वेहसर अपे सहोदर सहोदरी की वगे अपे श्री सहोदर मे नावल पिटी नगर सभा नियोजने करमीन ए कंडाय मठ नायकत्व दिन अपे नीतिज्ञ तुषारी सहोदरी ए वगेम अद दिन अपे मेम नावल पिटीट मे आसनेट नायकत्व दीम संदा संविधायक मंडल तोरगत्त ඒ සංවිධායක මණ්ඩල නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන් විධායක සභාව නියෝජනය කරන සහෝදර සහෝදරියන් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි අපි අද මේ නාවල පිටියට තමුණාන්සල හම්බ වෙන්න ආවි ස්ථීර අධිෂ්ඨානක හේතුව එයන් කවරක් වත් නෙවෙයි මේ අවුරුදු 75ක් අපේ රට විනාශයට ගෙන යන ද දේශපාලන පරාජයට පත් කොට මේ රට ගොඩනගන දේශපාලනය ඉහලින්ම නාවල පිටි ඔසවා තබන්න කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩය අරගෙන ඔබ දන්නවා සමාජ පරිවර්තනය සිද්ධ වෙන්නේ නිකන් නෙවෙයි අපිට දීර්ඝ කාලයක් තිස්සේ මේ උවමනාව තිබුණා. හැබැයි උවමනාව තිබ්බට මේ වැඩේ වෙන්නේ නෑ. නේද? අපි වැඩ කරලා තියෙනවා. අපි ගම්වලට වෙලා ජනතාව හම්බ වෙලා තියෙනවා. මේ විදියටම රැස්වීම අමතලා තියෙනවා. මේ රට යන්න මේ රටට වෙන්න තියෙන විපත්තිය අනතුරුකාරී තත්ත්ව අපි කියලා තියෙනවා. අපේ රට විශාල ණයගුලක හිර වෙන බව අපි දශක ගණනාවක් තිස්සේ කිව්වා. එහෙත් විනස සිද්ධුුනේ නේ ඇයි අපිට තියෙන ඇම්මටම අපිට තියෙන වමනාවටම වෙනසක් සිද්ධ වෙන්නේ නේ මතත බගට අපිට වමනාව තියෙනවා ඒ වෙනින් අපි වැඩ කරනවා ඒත් එහෙමම වෙනසක් වෙන්නේ නේ වෙනසක් වෙන්නේ මොන වෙලාවකද අන්න ලංකාවේ අලුත් වෙනසක් සඳහා අවශ්‍ය වෙන සියලු සාධක සම්පූර්ණ වෙලා අවසන් මතදියා පෙරණි දේශපාලන කඳවුර වලට මොකද වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ පෙරණි දේශපාලන කඳවුරු අද මුළුමනින්ම අවතන් භාවයට පත් වෙලා තිබෙනවා දැන් ඔබ දැක්කොත් පොහට්ටු වගේ ව්‍යාපාරයක් ඔක පොහට්ටු කිව්වට ඔක ඉතිහාසෙන් දන් ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලෙස හිටියා පොදු ජන එක්සත් පෙරමුණ ලෙස හිටියා නේද පස්සේ මොකද වුනේ ඒක පොහොට්ටු ලෙස ඉන්නවා මොහොමනේ නේද ඔය පොහොට්ටුවකට දේශපාලන ව්‍යාපාර රඳාපවතන එක ප්‍රධාන සාධකයක් තිබුණා ඒ ප්‍රධාන සාධකය තමයි ඒ ව්‍යාපාර ගොඩනගනව අනුහස් සහිත නායකයෙක් එයා වටා මේක ගැට ගහනවා අපි දැන් ටිකක් මෑත ඉතිහාසෙක 94 94 ශ්‍රී ලංකාවේක පොදුයන පෙරමුණ ගැට ගන්න කාවටද අනුවත් සහිත නායිකාව කවුද චාන්ද්‍රිකා වට කට්ටිය කියලා මොකද්ද තාත්තා අගමැති අම්මා අගමැති නෝනසෝබෝන් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ බණ්ඩාරනායක පරම්පරාව හොරගොල්ල වලව්ව විහාරමාදීන් කිවෙන කියලා මොකද කරේ අනුවත් සහිත නායිකාවක් හැදුවා අර කණ්ඩායම මොකද උනේ ඒ නායිකාවත් එක්ක එකතු වුණා. එතකොට මොකද වෙන්නේ?
अर उड़ नायक हदन विशाल प्रतिरूप चंद्रिका कुमार तुंग कौद तेरें पटंग चौर रजन किलाउना तवक्काल गनुदिनु वगेन कथा वेंड पटंगत्त टेलीकॉम गनुदिनु वगेन कथा वेंड पटंगत्त रोहन कुमार गे गातने गेन कथा वेंड पटंगत्त रूकांतलागे चंद्रलेखलागे कोंडे कप्पु वगेन कथा वेंड पटंगत्त तवदुरटत अनुमत सहित नायिकावक नेवी अन्न मुकदुने एया पुटुवेन बहला ईलंग अनुमत सहित नायक केदन कौद महिंद राजपक्ष नाम योजना पत्र असंकरे वक्कडे अतहोदला साटके फल दी अड़ी हटे कटौ जनता मुकद अणुअसहित नायक मुकद करे एवटा व्यापारी गुडन पटंगत्त समहराय चंद्रिकाड बणिन पटंगत्त मी ओदी तमय अपियो नति करी दी किवन इडवस कौदे तोरगत्त इडपस तोरगन्न मुकद्द महिंद महिंद तक्केनो 2005 जनाधिपति चंद दिनो 2010 दिनो 2015 पर दिनो नवत महिंद गोटाभय सुसंयोगे දෙදාස් දහනමේ දිනනවා නේද එතන මොකද්ද වෙන්නේ එතන වෙන දේ තමයි අන්න නැවත අනුවත් සහිත නායකත්වයක් ගොඩනැගුවා එඳ මේ ව්‍යාපාරේ පොහොට්ටු වැනි ව්‍යාපාර පවතින්නේ ඒ සංවිධාන යාන්ත්‍රණය මත නෙවෙයි ප්‍රතිපත්ති මත නෙවෙයි ප්‍රතිපත්ති මත නෙවෙයිනේ චන්ද්‍රිකා බලය බෙදන්න කෙනෙකුට හා මහින්ද යුද්ධකෙනෙකුට හා ප්‍රතිපත්ති මත ඒවා පවතින්නේ නෑ ඒ පවතින්නේ මොකද්ද अरे जनता वटा वड़ा उड़ीगी न महानायक के खदनो जनता हुई तो मुकद्द या तमाई मैन या तमाई मैं वैडे गुड़गानी या आपीटा वड़ा उसास के नी या आपीटा वड़ा लोकु के नी निद रात्रम पाट ऐंग हिम्मत क्यों हरि द किल मुकद्द करे अनुवासाई का नायक है तू दम मुकद्द वेलाती ने पहुँच पूर काउद दम पहुँचते नायक एक प्रधान वशंगटर नायक विवस्था नायक महिंद हेबे दम महिंद वेदिकावट नो मुकद बेरी बेरी गाते मुकद तामत मदि वगे काल तामत मदि वगे नामल तने का रंधन कम मेरा नगिनो राजपक्ष वेदिकावट नगिनो साटगे दाल अत्तुसनो एतर वेदिकावट नंगा ने वेदिकावट पीएम हुआ मतक අතිස්සුව නෙවෙයි තටු ඉස්සුව මතකද ඉත වේදිකාව නගලා කිව්වා එයා තමයි නායකයා කිව්වා මොකද උනේ එයාව ජනතාව නෙවෙයි පක්ෂය පිළිගන්නෙත් නෑ එනිසාද මොකද වෙලා තියෙන්නේ අද වෙලා තියෙන දේ තමයි පොහොට්ටුවට නායකෙක් නෑ ඒ කියන්නේ පොහොට්ටුව කියන්නේ ව්‍යාපාරය අද අවසන් එනිසා මෙහි ඉන්න මහින්ද ආනන්දර කියන වෙලා තිනවා මගේ අධ්‍යාත්මික නායකයා රා කවුද මහින්ද මේ වෙලාවේ නායකයා රනිල් කිව්වනේ නේද හරිද මොකද වෙලා තියෙන්නේ කියන්නේ අද තවදුරටත් මොකද වෙලා තින්නේ පොහොට්ටුව කියන ව්‍යාපාරයක් අවසන් අන්න වෙනසකට අවස්ථා හැදෙන විදිය අනිත් පැත්තෙන් ගත්තොත් සජබිය කියන ව්‍යාපාරය 2019 දී එක්සත් ජාතික පක්ෂයට ලොකු අරගලයක් ගියා ගියපු අරගලේ මොකද්ද රනිල් එක දිලන්න බෑ. ගන්ද 15 අපරාධයි. එහෙම කිව්වනේ 15ද 16ද කිව්වේ. ගණන් කර කර කිව්වා. නේද? එයා එක්සත් ජාතික පක්ෂ නායකයා වෙලා හිටියා. 2010 ජනාධිපති ඡන්දේ
එයා ඉල්ලුවේ නෑ 2015 ජනාධිපති ඡන්දය එයා ඉල්ලුවේ නෑ ඉල්ලපු ඡන්ද ගොඩක් එයා පෙරදුනා ඒ නිසා කට්ටිය කිව්වා එක්සත් ජාතික පක්ෂ කට්ටිය කිව්වා තවදුරටත් රනිල් එක බෑ දිනණ්ඩ මෑන් සජිත් කිව්වා කිව නැද්ද 2019 කට්ටිය හිතුව මොකද්ද දැන් එක්සත් ජාතික පක්ෂයට උනා විකල්ප නායකයෙක් තවදුරටත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න බෑ එක්සත් ජාතික පක්ෂිකයන් හිතුවා ඒගොල්ලන්ගේ නේද ඔළුවේ ඇඳිච්ච නායකයෙක් කියන ප්‍රේමදාස එයාගේ පුතාට වැඩේ දුන්නොත් හරියයි කියලා හිතුවා 2019 වේදිකාවට නගිනකොට සජිත් ප්‍රේමදාස ගැන කවුරුත් දන්නේ නැහැ දන්නේ දන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් දන්නව වැඩි නේද දැන් මොකද වෙලා තියෙන්නේ තව දුරටත් සජබේ කියන දේශපාලන ව්‍යාපාරය අලුතින් අපේක්ෂාවන් හදන බලාපොරොත්තු හදන මේ අරමුදයට විසඳුම් තියෙන මේ අරමුදේ සඳහා මේ අරමුදෙන් ගොඩේම සඳහා ජනතාව තෝරා ගන්න ව්‍යාපාරයක්ද ඒක එහෙම නෑ නේද කට්ටි කියන මොකක්ද කට ඇරියොත් ඉවර කියන්නේ නේද ඒ නිසා ඒකත උදුතක් දේශපාලනික වශයෙන් ගත්තොත් එතනත් අවසන් ඊළඟ ඊළඟ ගත්තොත් රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ පහුගිය ජනාධිපති ඡන්දෙදි පහුගිය ජනාධිපති ඡන්දෙ අපේක්ෂකයා වෙන්න බැරුණා පක්ෂේ එහෙම නුනේ මහා ඡන්දෙදි පාර්ලිමේන්තුවට එන්න බැරුණා එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයක් නැති වුණා 2015 මහා ඡන්දෙදි ලක්ෂ 5000ක් කොළඹින් ගත්ත රනිල් වික්‍රමසිංහ ලංකාවේ වැඩිම මනාප ගත්ත 2015 මහා ඡන්දෙදි 2020 දී පාර්ලිමේන්තුවට එන්න බැරුණා අද මොකද වෙලා තියෙන්නේ පොහොට්ටුවේ කට්ටියගේ නේද ගලවා ගැනීමේ නියෝජිතය හැටියට ජනාධිපති වෙලා ඉන්නවා ජනතාව ගාව බලයක් නැති කෙනා එනිසා මොකද වෙලා තියෙන්නේ ඊළඟ තරගයේදී බල උවමාරුවේදී පොහොට්ටුව අදාළ නැති දේශපාලන ව්‍යාපාරය සජබේ අලුත් වෙන්නේ නැති පැරණි එකතන නතර වුණු මේ අරමුදට විසඳුම් තියෙන ව්‍යාපාරයකට ජනතාව පිළිගන්නේ නැහැ රනිල් ඡන්ද තියන්නත් බය කොයිද ආයි දිනන්නේ නේද එනිසා මොකද වෙලා තියෙන්නේ අන්න ලංකාවේ පරිවර්තනයකට අවශ්‍ය ඉතාමත් හොඳ ඉඩකඩක් විවෘත වෙලා තියෙනවා මොකද ඉඩකඩ ඒ ඉඩකඩ තමයි ඒ හැම දේශපාලන ව්‍යාපාරයකටම වඩා ප්‍රබලතම සංවිධානය සහිත දක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයද ගොඩනගා තිබෙනවා ඒක තමයි ජාතික ජනබල වේගී වෙන මොකුත් නැහැ හැබැයි 2019 ගත්තොත් මහින්ද ඉන්නවා සජිත් ඉන්නවා අපිත් යාන්තම් ඉන්නවා එහෙමනේ 2015 බැලුවොත් මහින්දලාගේ කඳවුරක් තියෙනවා රනිල්ලාගේ කඳවුරක් තියෙනවා අපි පොඩිවට ඉන්නවා එදා අපිට ධෛර්යය තිබ්බට උවමනාව තිබ්බට එදා මේ පරිවර්තනය වෙන්නේ නැහැ ඇයි අර කඳවුරු බලවත් අද මොකද වෙලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රට අවුරුදු 75ක් රට පාලනය කරලා මේ රට හපයක් බවට පත් කරපු දේශපාලන කඳවුරු දෙකම හාන්සි ඊට ප්‍රතිවිරෝධී ලෙස ජාතික ජනබලවේ අන් කවරදාටත් වඩා වැඩියෙන් ප්‍රබලයි ශක්තිමත් මේ නාවලපිටිය ආසනේ කොට්ටාස 23ක් තියෙනවා 33ක් තියෙනවා අපි හදලා තියෙනවා 27ක් කොට්ටාස 33ක් තියෙනවා අපි කොට්ටාස සභා 27ක් හදලා තිබෙනවා මෙතන අපේ සහෝදරවරු සහෝදරියන් ඒ කොට්ටාසේ නායකත්ව දෙන කට්ටිය අපි හඳුන්වලා දීලා තියෙනවා නාවලපිටිය ආසන ඉස්සර අපිට නේද ගමක් දෙකක් තිබුණා දන්න තැන් තුන හතරක් තිබ්බා එහෙමනේ හැබැයි අද මොකද වෙලා තියෙන්නේ නාවලපිටිය ආසනෙම පතුරුවලා ජාතික ජනබල වේගයේ කොට්ටාස සභා පිහිටවලා තිබෙනවා නව නායකත්වයන් හඳුන්වා දීලා තියෙනවා ඒ අලුත් දේශපාලනේ රටේමත් එහෙමයි රටේමත් මේ වෙන සිද්ධ වෙලා තිබෙනවා ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරන් වහන්සේලාගේ කතෝලික පියතුමන්ගේ Hindu Islam පූජකතුමන්ලගේ බලාපොරොත්තු සහිත ව්‍යාපාරය ජාතික ජනබල වේගයේ බලපත් වෙලා තිබෙනවා
අපේ රටේ වෘත්තීය වේදීන් විශේෂයෙන්ම අපේ කර්නල් මහත්මිය කතා කරා විශ්‍රාමික හමුදා නිලධාරී ජෙනරාල්ලාගේ සිට පහළ සොල්දාදු අතර දක්වා දස දහස් සංඛ්‍යාත ජනතාවක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් අද එකතු වෙමින් තිබෙන මොකක් වටාද ජාතික ජනබලවේගයේ වටා එක ප්‍රබලයි අද නීතිඥ ව්‍යාපාර ඉංජිනේරුවන්ගේ ව්‍යාපාර විශ්වවිද්‍යාල ආචාර්යවරු ගොවි ව්‍යාපාර වෘෂමිත ව්‍යාපාර අද ශක්තිමත්ම ව්‍යාපාරය මොකද්ද ජාතික ජනබලවේගය අන්න පරිවර්තනයකට අවශ්‍ය වෙන දේශපාලන ජයග්‍රහණය අපි අත්පත් කරන් තියෙනවා එක දෙක මීට කලින් ඒවල ඇවිල්ලා විවිධ දේවල් අපිට කිව්වා මේ රට හදනවා කිව්වා මොනවද නොකිව්වේ නේද එක කාලයක් කිව්ව මොකද්ද 1977 දී කිව්ව ඇවිල්ලා මේ රට සිංගප්පූරුවක් කරනවා කිව්වා කිව්ව නැද්ද ජනතාව හිතුවා මේක ජීවත් වෙනවට වඩා සිංගප්පූරුවක ජීවත් වෙනවන කොච්චර හොඳද කියලා ඡන්ද දුන්නා විශාල ආර්ථික බලපෑමක් දුන්නා ඉලාර මහින්ද මහත්තයා ඇවිල්ලා කිව්වා ආසියාවේ ආශ්චර්ය කරනවා කිව්වා සෙල්ලම් ආශ්චර්යයක් බවට පත් වෙනවා කියලා ආසියාවේ හැම කෙනාම පුදුමයට පත් වෙන නේද මෝහණයට පත් වෙන රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා කිව්වා කට්ටි හිතුවා නේද ගිරවාපත් වෙන්නේ කරන්නත් බැරි නෑ කියලා ඡන්ද දුන්නා දුන්නද දුන්නා ඊට පස්සේ කිව්වා මොකද්ද ආසියාවේ ලොකුම මොලේ රනිල් වික්‍රමසිංහ කිව්වා කිව්වනේ හිතුවා මොකද්ද ආසියාවේ ලොකුම මොලේනේ හදයි කියලා හිතුවා ඊට පස්සේ කිව්වා මොල හතක් තියෙන මතකද කවුද බැසිල් හරිද එයා මේක මුදල් අමාත්‍යංශේ බාර ගන්නවා මතකද මුදල් අමාත්‍යංශේ පට බාර ගන්න පට පට ගාලා මෙරට ආර්ථිකය ගොඩ යනවා කිව්වා ජනතාව යම් ප්‍රමාණයකට විශ්වාස කරා හැබැයි මොකද වෙලා තියෙනවද ලංකා ඉතිහාසයේ ආර්ථිකයට මේ ගමන් කරපු මාවතේ අවසන්ම ඉරණමට අද මුහුණ දීලා තියෙනවා ණය ගෙවා ගන්න බැරි රටක් තව මොකක්ද ඉතුරුලා තියෙන්නේ ණය ගෙවා ගන්න බැරි රටක් තරුණ තරුණට රැකියාව නැති රටක් 2019 සේවක අරසාද කර මුදලේ EPF එකේ සක්‍රීය ගිණුම් තිබෙන ලක්ෂ 29ක් අද සක්‍රීය ගිණුම් තියෙන ලක්ෂ 24යි ඒ කියන්නේ මොකද්ද පෞගේ අවුරුදු දෙකම ඇතුළත පෞද්ගලික අංශ රැකියාව ලක්ෂ 5ක් අහිමි වෙලා තිබෙනවා ඔන්න ආර්ථිකය ඒ විධිමත් පෞද්ගලික අංශය අවිධිමත් එක ඊට වඩා ලොකුයි ගමේ මේෂන් වැඩ කරන කෙනා ගමේ අත් වැඩ කරන දෙන කෙනා ගමේ ඉංජිනේරු මේ පොඩි පොඩි වඩු වැඩ කරන කෙනා ඉලෙක්ට්‍රිෂියන් වැඩ කරන කෙනා මේ කිසිවකට අද රස්සා නැති වෙලා තිබෙනවා උසස් පෙළ සමත් වෙලා උපාධිය ගත්තු විශාල පිරිසක් ඉන්න රැකියා අපේක්ෂාවෙන් අද හැම තරුණයෙක්ගේ බලාපොරොත්තු බඩ පත් වෙලා තින්නේ රට දාලා යන්න එමු නෙමෙයිද කවුරු හරි යවුවොත් මොකද කියන්නේ සහෝදරයා කොහොම හරි අපේ දරුවෝ රට යවන්න බලනෝ රට රස්සාවකට යවන්න බලනෝ මේක සිද්ධ වෙලා තිබෙන්නේ ඒ නිසා මේ හදපු ආර්ථිකය අපේ තරුණ තරුණ රැකියාව දෙන්න බැරි වෙච්ච ආර්ථිකය ඒ විතර අපේ ව්‍යාපාර කඩා වැටුණා පෞගේ පළවෙනි කාර්තුවේ විතර සුළුවා මැදි පරමණ ව්‍යාපාර 400 බැංකු විසින් වෙන්දේසිය දැම්මා ණය අරගෙන తీර ගෙව ගන්න විදියක් නැහැ ව්‍යාපාරේ පටන් ගත්තා පටන් ගන්න ණයක් ගත්තා ආදායමක් එයි කියලා අපේක්ෂා කරා හැබැයි මොකද වුනේ ගන්නකොට තිබුණ ණයට වඩා පොලිය වැඩි කරා ගන්නකොට 114යි දැන් ගෙවන්න වෙලා තියෙනවා 130යි තමන්ගේ පොලිය වාරි තමන්ගේ මාසේ ණය වාරිකේ වැඩි වුණා ඊළඟ විදුලි බිල ඉහළ ගියා රුපියල් 10000 තිබුණා විදුලි බිල 135000 විතර වෙන්න පටන් ගත්තා මේක සිද්ධ වුණේ තමන්ගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බැරි වුණා ඊට ප්‍රතිපක්ෂ බහණ්ඩ මිලදී ගන්න එක අඩු වුණා මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ කඩවලවල ව්‍යාපාර වේලෙන්න පටන් ගත්තා ආදායම් මාර්ග අහිමි වුණා අද අපේ රටේ දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයක් අනතුරට පත් වෙලා තිබෙනවා දේපළ බැංකුව පවරගෙන තිබෙනවා වෑන් එක ලීසින් කම්පැනි උස්සලා තියෙනවා කර්මාන්තසල දහල වහන්න සිද්ධ වෙලා තිබෙනවා මොකද සිද්ධ වුනේ අද මොකද වෙලා තියෙන්නේ ආර්ථික වශයෙන් මේගොල්ලෝ අසාර්ථක බව රටේ ජනතාව දන්නවා ඒ විතරක් ජනතාවගේ මූලික වමනාවන් ඉටු කරගන්න බෑ ඉස්පිරිතාලේ බෙහෙත් එක නැ පාසල් යවන්න දරුවට විදියක් නැ හරියමං ආහාර වේලක් නැ ගැබිනි අම්මට ආහාර වේල නැ
මූලික වමනාවන් ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නේද? අද මොකද වෙලා තියෙන්නේ? අද අවුරුදු 75ක් මේගොල්ලෝ ආර්ථික සුරංගනා කතා කිව්වා. හැබැයි ජනතාව අද දන්නව මොකද්ද? මේ සුරංගනා කතා යටින් තිබුණු විශාල ඛේද වාචකයක් අපේ රට ආර්ථිකය සමතලා කරා. සමතලා කරා. මේ පාලකයා. එනිසා අන්න දැන් ආයේ සිංගප්පූරු බොරු වලට මතකද අර කෙනෙක් ඇවිල්ලා කිව්වේ නේද මහතිර් මොහමඩ් ලී ක්වාන් යූ දෙන්නම එකතු වෙලා මේ රට හදන්න මතකද මතකද කිව්වේ හරිද මැලේසියාවයි සිංගප්පූරුව දෙකම හදපු දෙන්නෙක් වගේ දෙන්නෙක් මේ රට හදන්න හරිද ඒකට ජනතාව අහු වුණා ඒ වෙලාව හිතුවා නාවලපිටියේ බස් ස්ටෑන්ඩ් එක හදනකොට හිතුවා ආ රට හදනවා තමයි කියලා හැබැයි යටි සාක්කුව වලට ගොඩක් යටි මඩ ගිබවවත් දන්න හයිවේ එක හදනකොට හිතුවා රට හදනවා තමයි කියලා හැබැයි හයිවේ එකේ රට ලැබුණු ප්‍රතිලාභ වලට වඩා මහින්දට ලැබුණු ප්‍රතිලාභ ලොකු බව අපි දන්නවා මොකද සිද්ධ වුනේ ඒ නිසා තමයි ආර්ථිකය බංකොලොත්ලා තිබුණා ඒ නිසා තවදුරටත් ඔය පාලක කණ්ඩායම් දෙකට ඇවිල්ලා කියන්න පුළුවන් ද ආර්ථිකය ගොඩ ගන්න ඕකල කියන්න පුළුවන් ඔබ විශ්වාස කරනවද නෑ අද තවදුරටත් ඒක විශ්වාස කරන්නේ ඒතර කත්තේ කියන නිකන් රනිල්ල මොනව හරි කරනවා වගේ මොනවද කරන්නේ රනිල් එහෙම කරන දෙයක් නැහැ මතක තබා ගන්න මොකද්ද මේ උනේ අපිට ඩොලර් ඕන වෙනවා කරුණු තුනකට එකක් අපිට වැඩිම ඩොලර් ඕන වෙනවා ණය ගෙවන්න ගිය අවුරුදු අප්‍රේල් මාසේ 12 වෙනිදා ඉඳන් දැන් මාස 15ක් අපි ණය ගෙවලා නැහැ ණය ගෙවන්න නැතුව ඉතුරු වෙලා තියෙනවා ඩොලර් කෝටි 450ක් ඩොලර් බිලියන 4000ක් ණය ගෙවලා නැහැ බැරි වෙලාවත් නෑ ගෙවුණා තෙලුත් නෑ ගෑසුත් නෑ ඩොලරුත් නෑ මතක තියාගන්න ඒ නිසා මේ එකම ප්‍රතිඵලය මොකද්ද මේ ණය නොගෙවීමේ ප්‍රතිඵලය එක දෙක ඊළඟ අපිට ඩොලර් ඕන වෙන බඩු ගේන්න දැන් බඩු වැඩිය බඩු ගේන්නේ නේ ගෙනාවට විකිණෙන්නේ නේ කිරිපිටි 153 කින් ගේන කඩු වෙලා ඇයි කිරිපිටි විකිණෙන්නේ නේ සීනි 140කින් ගේන කඩු වෙලා. එයි සීනි ගෙනවට කට්ටිය තේබුන්නේ නේ. එතන මොකද වෙන්නේ? ඩොලර් ගලාගෙන ඉඳලා නතර වුණා. අඩු වුණා. ඔච්චරයි සිද්ධු. බෙහෙත් බෙහෙත් නෑ. බෙහෙත් නෑ. නේද? බෙහෙත් ගේන එක නතර වුණා. ඉස්පිරිතාලේ බෙහෙත් නෑ. ෆාමසියේ සමහර බෙහෙත් වර්ග නෑ. නේද? බෙහෙත් වලට එන ඩොලර් ප්‍රමාණය ඉතුරු වුණා. ඔච්චරයි. ආර්ථිකය මොකද කරලා තියෙන්නේ? අපණ එන වැඩි කරාද? නෑ අපණ එන වැඩි කරේ නෑ. ගියවුරුද්දට වඩා මේ අවුරුද්ද අපනාන ආදම කඩා වැටුණා මතකද යාද ඇඟලුම් නිෂ්පාදන විතර සිල 26කින් කඩා වැටුණා මේ අවුරුද්ද හතරෙන් පංගුවකි ඉදිකිරීම කර්මාන්ත මුළු මොනිම විනාශ වුණා හරිද රස්සාවක් නැතු වුණා වඩු බාස්ට මේසන් බාස්ට නේද ඉංජිනේරුවට ඉදිකිරීම කර්ම සියල්ල කඩා වැටුණා මොකද හදලා දින ආර්ථිකේ එහෙම කිසි ආර්ථිකයක් හදලා නැහැ ඒ නිසා ජනතාව අද දන්න මොකද්ද තවදුරටත් මේ දේශපාලන පක්ෂ දෙක මාරුව මාරුවට අපේ රට සිංගප්පූරුවක් කරනවා කිව්වා අපේ රට මැලේසියාවක් කරනවා කිව්වා අපේ රට ආසියාව ආශ්චර්ය බවට පත් කරනවා කිව්වා හැබැයි මොකද වෙලා තියෙන්නේ අද රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි රස්සාවක් හොයාගන්න රටෙන් දාලා එන තත්ත්වයක් නිර්මාණය කරා ඒ නිසා අන්න 2019 ඔහොම වෙලා තිබ්බේ නෑනේ 2019 ඔහොම වෙලා තිබ්බද නෑ 2015 ඔහොම වෙලා තිබ්බද නෑ අන්න ආර්ථිකයත් මේ රටේ පාලකයන් මේ රට හදපු බොරු ආර්ථිකය අද ජනතාව තීරුම් ගන්න තියෙනවා. ඒකට මොකද්ද? වෙනසකට අවස්ථාවක් තියෙනවා. ඊළඟ ඉස්සර ජනතාව පාලකයන්ට බය වෙලා හිටියා. දැන් බය නැහැනේ. ඉස්සර මොකද වෙලා ඉදී? ඉස්සර ජනතාව පාලකයන්ට බයයි. හැබැයි මොකද උනේ? ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒගොල්ලන්ග ලොකුම තණ්ඩිය කවුද? ගෝඨාභය නේ යන්නේ ලොකුම චන්දිය ගොල්ලන්ට හිටපු මෙහේ යාළුවා කවුද අප්පා නේද ලොකුම චන්දිය ගෝඨාභය මොකද කරේ ජනතාව පාරට බහලා ගෝඨාභය රාජපක්ෂ පළව හැරියා ඒ නිසා අද ඉන්නේ 2019 හිටපු ජනතාව නෙමෙයි අද ඉන්නේ 2015 හිටපු ජනතාව නෙමෙයි අයුක්තියට අසාධාරණ ternaryවා පාරට බහලා පාලකයන් පළව හැරපු ජනතාවක් ඉන්නේ මතක තබා ගන්න මන්ත්‍රීට මල ගෙදරෙන්න බැරි වුණා. මන්ත්‍රී කෙනෙකුට මගුල් ගෙදරෙන්න බැරි වුණා. මන්ත්‍රී V8 වාහන ගියාද? ප්‍රාඩෝ එකේ ගියාද නැ වෑන් එකේ, හයිඑස් වෑන් එකේ ගියා. කාලයක් මතකද?
මොකද උනේ ජනතාව අවදි වෙච්ච ජනතාවක් ඉන්නේ එදා යටත් වුණු ජනතාව අද අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගිටපු ජනතාව අන්න වෙනසක අවස්ථාව දේශපාලනේ ප්‍රතිපක්ෂ කඳවුරු සුන්නත් දූලි වෙලා ආර්ථිකය නැති බන්ධස්ථාන කරලා ජනතාව අන් කවරදාට වඩා වැඩියෙන් අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගිටලා මේ වෙලාවේ මේ වෙනස වෙන්නේ නැත්තම් කවද්ද වෙන්නේ මොකද කියන්නේ මේ වෙලාවේ තමයි මේ වෙනස කරන්න පුළුවන් අපේ පොලිසිය මහතුරු අපි කියන දන්නෝ අපි හමුදාවේ දැන් සක්‍රීය සේවනයේ නිලධාරීන් අපිට කතා කරනවා පොලිසිය මහතුරු කතා කරනවා රාජ්‍ය නිලධාරීන් කතා කරනවා පරිපාලන සේවන නිලධාරීන් කතා කරනවා මේ හැමදේම කියන මොකක් සහෝදරයා මේ වෙනස මේ රටේ ඇති කරන්න ඕන අපි යුනිෆෝම් එක ඇඳගෙන හරි මේ වෙනස ඇති කරන්න අපි වැඩ කරනවා කියලා අපිට කියනවා එනිසා මේ වෙනස ඇති කරන්න ඕන එනිසා ලංකාවේ පළමු වතාවට පහළ පන්තියේ මිනිසුන්ගේ බලයක් අත්පත් කර ගැනීම සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා දැන් මොකද කරන්නේ දැන් රනිල් උත්සාහ කරනවා මේක වළක්වන්න රනිල් උත්සාහ කරන එක ක්‍රමයක් මොකද්ද රනිල් උත්සාහ කරන එක ක්‍රමයක් ඡන්දේ තියන්න නැතුව ඉන්න ඡන්දේ තියන්න නැතුව ඉන්න මේ ඊයේ පෙරේද රනිල් කියනවා නේද මොකද කියන්නේ ජනතාවට මේ ඡන්ද ගැන විශ්වාසයක් නැහැ ජනතාවට ඡන්ද ගැන නෙවෙයි විශ්වාසයක් නැත්තේ එයා ගැන එයා නේ ඡන්ද ගැන නෙවෙයි විශ්වාසයක් නැත්තේ එයා ගැන විශ්වාසයක් නැහැ ජනතාවට නේද අපි හොඳට දන්නවා ජනතාවට එයා ගැන විශ්වාසයක් නැහැ එනිසා ප්‍රයි කරන මොකද්ද ඡන්ද කල් දාලා මේ වෙනස ඇති වෙනක බලකන්න මාර්තු මාසේ නම් ඉඳලා ලංකාවේ පළවෙනි වතාවට ජනවාරි මාසේ 5 වෙනිදා පලාත්පාලන ඡන්ද ප්‍රකාශ කරා 5 වෙනිදා ජනවාරි මාසේ 21 වෙනිදා නාම යෝජනා බාර ගත්තා මාර්තු මාසේ 9 වෙනිදා ඡන්දට දින නියම කරා පෙබරවාරි මාසේ 23 වෙනිදා ඡන්ද නතර කරා කවදාවත් මෙහෙම වෙලා තියෙනවද මේක ඔබ කවුරු හරි දන්නවද නාම යෝජනා ඇප මුදල් තැන්පත් කරලා නාම යෝජනා අරගෙන මැතිවරණයත් වැඩි කාලේ හතරෙන් පංගුවක් ගිහිල්ලා රැස්වීම් කියලා ජනතාව ආමන්ත්‍රණය කරලා හැබැයි මොකද කරේ ඡන්දෙ තිබ්බේ නැහැ ඇයි ජනතාව ඡන්ද ගැන විශ්වාසයක් නැතිකම නෙවෙයි රනිල් වික්‍රමසිංහට ජනතාව ගැන විශ්වාසයක් නැහැ හරිද ඒ විතරක් නෙවෙයි හැබැයි ඒගොල්ල පරදින ඡන්ද තියලා තිනවා 2015 මහින්ද පෙරදුනා නේද ඡන්දෙ තිබ්බා 2018 රනිල් පෙරදුනා ඡන්දෙ තිබ්බා 2019 රනිල් ගාන්ද පෙරදුනා ඡන්දෙ තිබ්බා නා පරදින ඡන්ද තියලා තියෙනවා තියලා තියෙනවනේ 2015 මහින්ද පෙරදුනා මහින්ද ඡන්දෙ තිබ්බා 2018 පළාත්පාලන ඡන්දෙ රනිල් පෙරදුනා රනිල් ඡන්දෙ තිබ්බා 2019 ජනාධිපති ඡන්දෙ රනිල් පෙරදුනා හැබැයි රනිල් ඡන්දෙ තිබ්බා මේ සැරේ පරදින එක ගැන නෙමෙයි බය බය මොකද්ද බය දිනන්නේ ජාතික ජනබල වේගය මතක තබා ගන්නවා ඒගොල්ලෝ බය පරදින්න නෙමෙයි ඒගොල්ලෝ පෙරදිලා තිනවා රනිල් කීවතාව පෙරදිලා තිනවා පරදින්න බය නැහැනේ රනිල් නේද රනිල් කොච්චර පෙරදිලා තිනවද රනිල් බය පරදින්න නෙමෙයි බය මොකටද දිනන කෙනාට බයයි මතක තබා ගන්න බය වෙන්න ඕන බය වෙන්න ඕන ඉනිසයකල මොකද කරේ ඡන්ද කල් දැම්මා දැන් මාර්තු මාසේ 9 ඉඳන් මේ ජූනි මාසේ 9 වෙනිදාට මාස 3ක් ගත වෙලා තියෙනවා දැන් අපි ලෑස්ති රනිල් විවස්ථාවේ තියෙන ඡන්දේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පළාත් පාලන ආයතන වල සභාව හදන්න ඕන එහෙම නැතුව යන්න බෑ ජාතික ජන බලවේග ලෑස්ති පාරට බැහැලා මේ ඡන්දේ දිනා ගැනීම සඳහා සටන ඉස්සරහට දියත් කරන්න ඒ අතර කියන මොකද්ද නේ නේ පළාත් පාලන ඡන්ද නෙමෙයි මේ ජනාධිපති ඡන්දයක් එන්න යනවා මේ නාවල පිටියේ නගර සභාවේ ඡන්දේ තියන්නේ නැති මිනිහා ජනාධිපති ඡන්දයක් තියෙයි ඔයගොල්ලෝ හිතනවද ජනාධිපති ඡන්දේ එයා ජනාධිපති දැන් කට්ටියකට මොකද විවස්ථාව සංශෝධනය කරලා මේ නොවැම්බර් මාසේ 17 වෙනිදාට ගෝඨාභයගේ ජනාධිපති ධුරයට අවුරුදු 4ක් ගත වෙනවා
ඊට පස්සේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා මාර්තුල ජනාධිපති ඡන්දය තියනවලු තියනවද මතක තියාගන්න හරිද එහෙම තියන්නේ නැහැ මේ ශූරියව ප්‍රාදේශ සභා ඡන්දය තියන්නේ නැති මෑන් රටේ ජාතික මැතිවරණ තියන්නේ නැහැ හැබැයි තියන්නේ නැතු වුණාට මොන දහම් ගැට ගැහුවත් ලබන අවුරුදු නොවැම්බර් මාසේ 17 වෙනිදාට ජනාධිපති ධුරය ඉවරයි ආවා නැ නොවැම්බර් මාසේ 17 වෙනිදාට මාසයකට පෙර ඡන්දය තියන්න ඕන ඒකට ඔක්තෝබර් 17ට කලින් ඡන්දය තියන්න ඕන ඔක්තෝබර් 17ට කලින් ඡන්දය තියන්න ඕන ඔක්තෝබර් 17ට කලින් සෙනසුරාදා දවසක ඡන්දය තියන්න ඕන 15 සෙනසුරාදා 8 සෙනසුරාදා ඔක්තෝබර් 1 සෙනසුරාදා හැබැයි අන්තිම සෙනසුරාදා දෙක වෙනකන් ඉන්නේ එනම් බොහෝ දුරට ජනාධිපති ඡන්දය තියෙන්න ඕන ලබන අවුරුද්දේ ඔක්තෝබර් 1 ලබන අවුරුද්දේ ඔක්තෝබර් 1 ඡන්දය තියන්න ඕන සැප්තැම්බර් මාසයේ මැතිවරණ ප්‍රචාරක වැඩ අගෝස්තු මුල් සතියේ නාම යෝජන මොන දහංගට ගවත් රණිල් මාස 14 මතකද ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ මුල් සතිය වෙනකොට නාම යෝජනා කැඳවීමට සිද්ධ වෙනවා අගෝස්තු මාසේ නාම යෝජනා කැඳවන බව දැනගත්තාම මේ ඉඳන් ඡන්දේ මොකද කියන්නේ ජනාධිපති ඡන්දේ එහෙමනේ ඉඳත් තව චු කුඩා කාලයක කොච්චර දහංගට ගැහුවා අපි ඒකටත් ලෑස්ති ඊට මෙහා පොඩි ඡන්ද ලබා ගන්නත් ජාතික ජන බලවේගයේ සූදානම් එනසෑ මැතිවරණ සිටියේ මකුලලා එයා හිතනවා ජේ.ආර්. ජයවර්ධන වගේ කියලා එයා ජේ.ආර්. ඔය සෙල්ලම් ඔක්කොම දෙන්නේ කොහොමද ජේ.ආර්. ට පාර්ලිමේන්තු 6න් 5 බලයක් හම්බුණා හරිද එයා ජනාධිපති ඡන්දය තියලා දිනුවා දිනලා තමයි මහ ඡන්දේ නැති කරේ හොඳේ 82 ජනාධිපතිවරණ තියලා ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා තමයි මහ ඡන්දේ නැති කරේ දිනපු විදිය වෙනම කතාවක් හැබැයි 76 හැම් පහේ බලය 82 ජනාධිපති ඡන්දේ දිනුවා දිනලා මහ ඡන්දේ නැති කරා රණිල් පාර්ලිමේන්තුව තෙන්න දරුවා හරිද එයාට පුළුවන් ද මේ ඡන්දේ නැති කරන්න එයාට ජේ.ආර්. ජී. පාරේ අඩි 10ක්වත් පිටිපස්සේ යන්න බෑ මතකද බගල් සෑහිතර ජේ.ආර්. වගේ ඡන්ද කල් දාන්න නෑ එදා ජේ.ආර්. ශක්තිමත් විපක්ෂ දුර්වලයි අද රනිල් හොඳටම දුර්වලයි විශේෂයෙන්ම ජාතික ජන බලවේගය ප්‍රබල ලෙස ශක්තිමත් ඒ නිසා රනිල් හිතනවා ඡන්ද කල් දාලා ඡන්ද නැති කරලා ඔය කියන්නේ මොකද්ද ජනතාවට මේ ඡන්ද ගැන විශ්වාසයක් දෙන්නේ මමම ඉන්නම් එහෙම කියන්නේ කියන්නේ එයා ඕකට ඔය හදන්නේ හැබැයි ඒ සූත්‍ර වලට රනිල්ට කිසිත් මිඩ දෙන්නේ නැහැ ජාතික ජන බලවේගය අපි ලෑස්ති මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් වදින්න ලෑස්ති මතකද බලන්න එයි මේ වැඩේ කරන්න ඕන රනිල් ඉන්න ඉන්න මොකද කරන්නේ ඉන්න ඉන්න ජනට ජාතික සම්පත් විකුණලා දානවා දැන් පෙට්‍රල් සෙට් එක 150ක් විකුණා මොනවද මේ අපිට සෙට් වල තෙල් ටික විකුණ ගන්න බැරිද මොමහන් නිකම් මේ ලොකු නේද ලොකු කර්මාන්තශාලාවක් දාන්න ආයෝජකෙක් ආව නම් කමක් නැහැ තෙල් බෙදන්න 150ක් දුන්නා චීන සමාගමකට තව 150ක් දෙනවා ඇමරිකන් සමාගමකට තව 150ක් දෙනවා තව මොකද්ද සමාගමකට හරිද මොකද්ද මේ තෙල් ටික බෙදන්න ඕගොල්ලෝ කවුරු වර හිතනවද අපේ රටේ පෙට්‍රල් සෙඩ් වල සෙල් පෙට්‍රල් සෙඩ් වල තෙල් විකුණන්න ගේන්න ඕනද පිටරට සුද්දෝ තෙල් ටික කමක් නැවිලා ලොකු ෆැක්ටරියක් දානවනේ මිනරන් කර්මාන්තේ දිනු කරලා ඒකෙන් හදන්න පුළුවන් අපිට ග්‍රැෆීන් ග්‍රැෆීන් කියන්නේ ලෝකේ ලොකු මිලාදික එක අපි ගාව තාක්ෂණයනේ අපි ගාව ප්‍රාග්ධනයනේ අනේ එතෙන්ට ගේමු ආයෝජනය තෙල් විකුණන්න එන්න ඕන සුද්දි කොහමද නැම විකුණනවා මේ යට යට අත ගනුදෙනු නේද අත යට ගනුදෙනු කියන පද්ධතියක කම්පැනියක් ලක්ෂ පහන පද්ධතිය තව කම්පැනියක් මහවැලි පද්ධතිය තව කම්පැනියක් ජල විදුලි බලාගාර ශේෂ්ත්‍ර විතර කම්පැනි තුනකට කඩනවා සමනල පද්ධතිය කම්පැනියක් කරනවා සමනල කම්පැනි කියන එක ලක්ෂ පහන පද්ධතිය
लक्षपाण कंपनी कर महावेली पद्धति महावेली कंपनी कर महावेली बलाधार कोत्मले महावेली टिका एकट हादन हरिद मा उत्साह समनल एकट हादन मुकद करने कंपनी तुनक हादन हदल मुकद करने विकुणनो दंग अपी हानने कोत्मले जलासें कोत्मले बलागारे विदुली हादन विकुणने मुकद बलागारे हैबे बलागारे विदुली हादन मुकंद कोत्मले जलासे वतुरी जलाशय आंडोगाव बलागार कंपनी कार्यगार हर यही कौरवत जन्नो दिन यह म कौरवत जन्ने ने यही बलागार गन्न मिनिया दन्नो मुकद जलाशय आई थी ने तो बलागार अर्गन वेटक ने जलाशय की हुआ तत्रो दिन ने किला बलागार वाले यंदे बिनो ऐसा मुकद करने बलागार पद्धति वितरक ने जलाशय पद्धति अति कुड़नो मितंडा रणी विक्रम सिंह ले चला दिन රට සියලු ජාතික සම්පත් විකුණනවා විකුණලා කියනවා 48 ඉද රට දිනු වෙනවලු මම් බැලුවා මෑන් නිපදලා තියෙන 49 1900 99යි හරිද අහන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැද්ද අහන්නවත් කෙනෙක් ඉතුරු වෙනවද ආ ඔයා කිව්වා 2023 දී ඔයා කිව්වා 2023 දී රට හදනවා කියලා 2048 අපි අහනවා ඔයා රට හැදුවද कोई दाहन आंध समाज का पितने तीव्र एक ने अत तब और तो इसी पाह मुकदमे करन न दन मेकरन न दन रटे सियोल संपत्ति कुल्ला डॉलर टिका करगना रटा है दुआ के लिए चंदे दिन आने वेना मुकोट में मेके मदद बागर ने संपत्ति कुल्ला डॉलर टिका दन्नो डॉलर टिका करगने चंदे दिन आने सरस मदद लतीन ऐनिशा मेका फराद करन न मोना मेका फराद करन न मोना हरिद එනිසා අපිට පරාද කිරීම සඳහා සලස්ම අපි දැන් හදන්න ඕන. ලෑස්. මොකද කියන්නේ? මේක මේ විදිහට යන්න දෙන්න ඕනද වෙනස් කරන්න ඕනද? වෙනස් කරන්න. හැබැයි ආණ්ඩු හැදුවේ තමුන්නාසල පළවෙනි වතාවට නෙවෙයිනේ. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරළුවා නේද? දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තිනවා ආණ්ඩු පෙරළලා තිනවා. වෙච්චි සිත සාන්තිය සුගතියක් නැහැ. නේද ජනතාව? मर्दन पनद्दी එකක් ඒටි ප්‍රතිතක්ස් රත්‍රස්තපනත ඒක අනුව කටාරින්න පුළුවන් කෑම කන්නයි අනුමරණයි හරි එච්චරයි වෙන මොකටවත් අරින්න බෑ කට හරිද වෙන මොකටවත් අරින්න බෑ හරිද ඒ හැම එකක්ම මොකද කරන්න යා මර්ධනය සඳහා නීති හදනවා ජනතාව විතරද ऐते नीचे खतर न देना मगर माध्य मर्दने करने माध्य नियामने करन दूँ वो समारे व करन दत किनो तमाई काउद नाई गी ना है गिराऊ गी ना है पागुदो सुनेकने ऐ कभी न मखताव है बे भी माध्य नियामने माध्य भाविता व समाज टे हितकर कीने लेबले टे मुआवला मगर तुम्हें करन दतन एगोलंगे देने टा हदला तेरे पनते देना मेहम ජාතික ආර්ථිකයට බලපාන කරුණු වාර්තා කරන්න බැරිය. ජාතික ආර්ථිකයට බලපාන කරුණු දැම්මම තමුන්නාසලට කියන්නම්. ආණ්ඩුව ණයපතිව ගත කරන්න යනවා. දේශීය ණය. දේශීය ණය ප්‍රතිව ගත කරන්න යනකොට ඉස්සෙල්ලම බැංකු වලින් ආණ්ඩුවට දීපු ණය කපන්න යනවා. EPF ETF ඒ වගේ ආණ්ඩුව දීපු ණය කපන්න යනවා. මහා බැංකුවෙන් ආණ්ඩුවට දීපු ණය කපන්න යනවා. දැන් මං කතාවක් කියලා කියනවා බැංකු පද්ධතිය ආණ්ඩුවට ණය දීලා තියෙනවා ලංකා බැංකුව ගත්තොත් ලංකා බැංකුවේ තැන්පතු වලින් 58%ක් ආණ්ඩුවට ණය දීලා මහජන බැංකුව ගත්තොත්
महाजन बैंक आंडोटी बैंक जाति की त्रिकी में एनएसबी के धैमपत वलिन सिट हैता पहा आंदोट नया दील धैम मम के नमकद में नया कपंड गियो बैंकु अवदान इलकी रहा ओका दानो टीवी के डापु हेती में प्रकाश या रहा जनता वगे बैंकु के रहते ने विश्वास है बीते बैठने वा इंसान में प्रकाश ना माध्य नालिका वार्ता करी में हिंसा माध्य नालिका वतहनं कर माध्य नालिका वतहनं कर अड बैंक वेटने का नतर बिन्ने होती मुकदमे करन धदन इडा सब के नाम हेमा अपने की ना टेलीकॉम आये तने विकुण ने लैस सिकला चुपिनो ए टेलीकॉम आये तने विकिनी महरा අපි දන්නවා ප්‍රධාන පුද්ගලයන් කීප දෙනෙක් ඒ මුදල් එක්ස්ප්‍රස් කරගෙන ඉමේ සාස්මක තියෙනවා ටෙලිකොම් එක විකුණලා හොරකම් කරන්න ලෑස්ති කියලා කියනවා. ඒතර ඒගොල්ලෝ කියනවා ටෙලිකොම් එක විකුණන්නේ ජාතික ආර්ථික ආර්ථිකය ගොඩනගන්න හොරකම් කරා කිව්වා කියලා ඒක අප්සෙට් ගියා. ටීවී නාලිකාව තහනම් කරන්න. ඒකට මොකද මේ කරන්නද? ජාතික ආර්ථිකය කියන ලේබලෙට මුවා වෙලා. හරිද? රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමයි අයිතිය. जनता इतर आपे कैमरा महत्वपूर्ण टाइम इल्ल में गुड़ाक के वारे कोट करके नहीं आंटा पुलवा ऐबे ओ का दांड दे इलंग इलंग तवे का किन्हों जाति का आरक्षण वाले बलपाने वो वार्ता करने दे कोतनद कोतर देख सीमा वाती इन सीमा वन में इलंग रटा स्तावेर करने वो वार्ता करने दे क्यों नावले पटिया जनता तमंगे जनता पार टेबल पार वाला विशाल उद्घोषण करा वार्ता करना वार्ता कर पहुंचना रटा स्तावर की में बगंती हटते नालिका वाता हूं मुकदमे करने लगा इधर रानी विक्रम सिंह यान धादन ने जनता वाले तुरुतुरु के नहीं में आई थी वाला एक अपेत किंग तंदकल दाला अनिपत्ते मर्दन नीति के नला अनिपत्ते माध्य टा රනිල් වික්‍රමසිංහගේ ඔය මාධ්‍ය මර්ධනය සඳහාගෙන පනතනම් පාර්ලිමේන්තුව ඔය විදියට සම්මත වෙන්න ඉඩ නොදෙන බව නම් අපි සාතික කරමු. බලන්න. බලමු රනිල්. හැබැයි තෝරගෙන තියෙන මේ පාර නේද? ඇයි ඒ? ලේසියෙන් බලය අත්තරින්නේ. කොච්චර කාලයක්ද අප්පා? පාර්ලිමේන්තුවේ 77. හරිද? එයා පාර්ලිමේන්තුවට 77 යනකොට චන්ද්‍රිකා කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි මොකද උනේ? චන්ද්‍රිකා 94 ජනාධිපති වෙනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු යටපුට විඳන් බලාගෙන ඉන්නවා. ඊළඟ නේද? ඊළඟ මෛත්‍රීපාල සිරිසේන නේද? එයා පාර්ලිමේන්තුට එන්නේ 89. රනිල් වික්‍රමසිංහ එන්නේ 77. මෛත්‍රීපාලට තිබුණේ පක්ෂයක්වත්. හැබැයි මෛත්‍රීපාල ජනාධිපති වෙනවා. රනිල් වික්‍රමසිංහ පහළ පුටුවෙන් නම් බලාගෙන ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ ප්‍රාදේශ සභාවක හිටියේ නේද? පළාත් සභාවක හිටියේ නේද? ගෝඨාභය රාජපක්ෂ වාඩි වුණා ජනාධිපති පුටුවේ රනිල් වික්‍රමසිංහ 77 ඉඳන් බලාගෙන හිටියා. බැරි වුණා. මොකද උනේ? පොට්ට chance එකකින් පුටුවේ වාඩි වුණා. අත්තරීද? එහෙම අත්තරීද? මේ අවුරුදු 45 77 ඉඳා එයාට පස්සේ ආපු චන්ද්‍රිකා වාඩි වුණා එයාට පස්සේ ආපු මෛත්‍රී වාඩි වුණා දේශපාලන වත්න හිටපු ගෝඨාභය වාඩි වුණා රනිල් 77 ඉඳන් ඔකදියා වාඩි වෙන්න බලාගෙන හිටියා මාමගෙන් පස්සේ බෑන කියලා හිතාගෙන හිටියා හැබැයි බැරි වුණා එඳ රනිල් වික්‍රමසිංහ යාන්තම් මේකේ නේද වාඩි වෙලා තියෙනවා දැන් මොකද කරන්නේ ඇලෙව්වොත් ඇලෙව්වාමයි මල්ටි බොන් වගේ ඈ දැන් නැගිටින්න ලෑස්ති නෑ යා හැබැයි මතක තබා ගන්න
එයා නැගිටින්න ලෑස්තිුනේ නැතුවට ජනතාව එයා ඔය පුටුවෙන් නැගිටින බවට අපි සහතිකයක් දෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මොන දහංගට ගැහුවා? රනිල් වික්‍රමසිංහ මොන සරන් සෙල්ලම් කරා? මතක තබා ගන්න ඔය එක එක වංගු ගහලා යාගේ බලයෙන් ඉඳ හදන සූදානම පරාද කරනවා. පරාද කරන විතරක් නෙවෙයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් හදනවා. අතද හදලා මේ රට ගොඩනගනවා. ගොඩනගන එකක් කොන මොකද්ද? මේ රට ගොඩනගන්න ඕන ආණ්ඩුවට පත් වෙන නායකයන් කැප කරන්න ඕන. එහෙම නැතුව මේ රට ගොඩ ගන්න බෑ. මේගලට කැප කරන්න පුළුවන්ද? අපිට පුළුවන්. මේ ඉන්න අයට පුළුවන්ද? මේ ඉන්න අයට රට කැප කරන්න බෑ. දැන් බලන්න. දැන් බලන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපති. හරි. එයා නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. කමක් නැහැ ජනාධිපතිනේ. නියෝජන නායකයා කවුද? නියෝජන නායකයා රුවන් විජේවර්ධන. ජනාධිපති උපදේශක. එයත් නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. උපනායකයා කවුද? අකිල විරාජ් කාර්යවසම්. එයා ජනාධිපති උපදේශක. එයත් නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. ජාතික සංවිධායක කවුද? ජාතික සංවිධායක සාගල රත්නායක. එයා ජනාධිපති උපදේශක. එයා නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. පක්ෂේ හිටපු උපලේකම් නවින් දිසානායක. එයා සබරගම ආණ්ඩුකාරයා. එයා නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. කුත්‍යාධිකාරී මණ්ඩලයේ ආසුමාරසිංහ ජනාධිපති උපදේශක. එයා නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. කුත්‍යාධිකාරී මණ්ඩලයේ අර්ථ වෘත් සමිතිවල හිටපු මෑන්. එයත් නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. තමාර වැඩක්. දැන් ඒගොල්ලගේ පක්ෂේ නායකයා නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. කමක් නැහැ ජනාධිපතිනේ. නියෝජන නායකයා ආණ්ඩුවේ. උපනායකයා ආණ්ඩුවේ. ජාතික සංවිධායක ආණ්ඩුවේ. උපලේකම් ආණ්ඩුවේ. කුත්‍යාධිකාරී මණ්ඩලය ආණ්ඩුවේ. රෝසි ආණ්ඩුවේ. මාර වැඩක්. ඒගොල්ලන්ට පුළුවන් ද රටක් හදන්න? රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වුණා. පක්ෂේ ඔක්කොම තනතුරු වලට මොකද වෙලා තිබුණේ? පක්ෂේ ඔක්කොම තනවලට ජනාධිපති උපදේශකම් දෙනවා, සම්බන්ධ කර ලේකම් දෙනවා. හරි දීලා මොකද කරන්නේ? වාහන දෙනවා, තෙල් දෙනවා, පටි දෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ද රටක් හදන්න? අනිත් කට්ටිය ඇවිල්ලා SM චන්ද්‍රසේන ඇවිල්ලා හැමදාම මාධ්‍ය සාකච්ඡා තුළ කේන්ද්‍රී ගන්න. මට අනුරාධපුරේ වැඩිම මනාපගත්තු කෙනා මට ඇමතිකමක් නැහැ නේ කියන්නේ. ලොකු ගේ ඇවිල්ලා කේන්ද්‍රී ගන්න. මට ඇමතිකමක් නැහැ නේ. මෙහෙම ඇනුත් එහෙමයි. කේන්ද්‍රී ගන්න ඇමතිකමක් නැහැ නේ. රට හදන්නද? නෑ, රටේ ජනතාවගේ දේපල කන්න. මේ පක්ෂ දෙකේ අයිති ඉන්න පුළුවන් තනතුරු නැතුව, ආණ්ඩුවේ වාහන නැතුව, ආණ්ඩුවෙන් තෙල් නැතුව, ආණ්ඩුවෙන් පඩි නැතුව ඒගොල්ලන්ට එහෙම කරන්න බෑ. මත තබා ගන්න. මේ පක්ෂ දෙකම ඉයල නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. පෞගේද කණිතෙල් ළමති කිව්වා තෙල් සංස්ථාවේ වෘත්ති සමිති නායක හතර දෙනෙකුට තෙල් සංස්ථාවෙන් ජීප් රට දුන්නා කියලා කිව්වනේ. කාගෙද? ඒගොල්ලන්ගේ වෘත්ති සමිති නායකයන්ට. සමන්ලට එහෙම. ඒගොල්ලන්ගේ වෘත්ති සමිති නායක නඩත්තු කරන්නේ ආණ්ඩුවේ වාහන දීලා. මතදිය මේ පක්ෂ නඩත්තු කරන්නේ ආණ්ඩුව සල්ලි වලින්. හරිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලක ලේකම් කෙනෙක් හිටියා. එයා හිටියේ ඩාලිපාරේ. පාලක ලේකම් නඩත්තු කරන්නේ කොහෙන්ද? තෙල් සංස්ථාවෙන් පඩි ගෙව්වේ. අන්න කෝප් එකෙන් එළියට ආවා. ජනමාධ්‍ය අමාත්‍යංශයට උපදේශකරු දෙන්නෙක් කරන්. පඩි ගෙවන්නේ ජනාධිපති අමාත්‍යංශි. සමහරවිට. පඩි ගෙවන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශි. උපදේශක දෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශි. වැඩ කරන්නේ කෙහෙලියක ගෙදර. ආණ්ඩුවේ මේගොල්ලෝ ගෙවල් වල වැඩ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ පළවෙනි හරපු ජනාධිපතිවරයා. එයාට ගෙදරක් දීලා තිබ්බා. කලින් ඕක රවුෆ් හකීම් හිටපු ගෙදර. සාමාන්‍ය මතයක් තියෙන ඔය ගෙදර යකෙක් ඉන්නවා කියලා. මේකට වඩා යකෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? ඒකේ හොල්මන් තියෙන ඔයගල ගේම අරු කරලා. හරිද? රවුෆ් හකීම් අර මුස්ලිම් නායක මං හිතන එක පිළිගන්නේ නැහැ කියලා එතුමයිට මට ඔය යක්කු විදියට කමක් නැහැ කියලා එයා හිටියා. අර මෙයා ඒකෙන් දුන්න ආණ්ඩුවේ එයින් කරා. මහින්ද රාජපක්ෂට හෙක්ට කොබ්බේ කඩුව මාවතේ. හරිද? විශාල ගයක් හදුවා. මිලියන 400ක් වෙන් කරගේ රිපයර් කරන්න.
අරලියගහ මන්දිරය හා සමාන ගයක් හදුවා මෙයාට විශ්‍රාම සුමයෙන් ඉන්න මේගොල්ලන්ට පුළුවන් රටක් හදන්න මහා ජනයාගේ ධනය තමන්ට තමන්ගේ පවුලට තමන්ගේ වටේ ඉන්න මෙරේතුන්ට මහා ජනයාගේ ධනය නාස්ති කරන පාලකයෝ හදයිද රට අන්න මේ රට හදනවා හදන්න අවශ්‍ය නැ කැපකිරීම ඒක තියෙන ජාතික ජන බලවේගික කාම ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නැත ඇමතිවරුන්ගේ ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත ඇමතිවරුන්ගේ වතුර බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලබා දෙන්නේ නැත ජනාධිපතිට කොළඹ හැර රට වටේ තියෙන ගෙවල් ඔක්කොම ජනාධිපතිට දෙන්නේ ඒ ඔක්කොම ජනාධිපතිකෙන් අයින් කරනවා අයින් කළා හොඳ සංචාරකකෙන් ද සංචාරක බංගලා බවට පත් කරනවා හරිද අන්න මේ රට හදන්න කවුද මේ රට හදන්න කැප කරන දේශපාලන ව්‍යාපාරයක් අන්නේ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ඒ ජාතික ජන බලවේගය මේ කැප කිරීම කරන මේ රට හදන්න ඊළඟ මේ රට හදන්න දැනුම තියෙන හැකියාව තියෙන විනයක් තියෙන මිනිස්සු ඕන එහෙම නැතු රටක් හදන්න පුළුවන් මේගොල්ලන් රටක් හදන්න පුළුවන්ද අන්න එක හදේ රත්තරන් පොලු ගෙනල්ලා තව හදේ රත්තරන් චේන් කඩලා නේද පාර්ලිමේන්තුව ගත්තාම රම් පාරාදීසයක්ද හරිද තව කෙනෙක් කප්පම් ගත්ත මෑන් කෙනෙක් ඉන්නවා තව කෙනෙක් මිනි මරපු කෙනෙක් ඉන්නවා මේ නුවර පැත්ත තව කෙනෙක් ඉන්න මොකද්ද බන්ධනාගාරයට ගිහිල්ලා වෙඩි තියලා නේද නඩු වැටිච්ච කෙනෙක් මේ ඇමතිවරු ජනාධිපතිවරයා ජනාධිපතිවරයා මහ බැංකුවට ගහුවා කියලා කිව්ව අගමැති දිනේෂ් දිනේෂ් කියන ජනාධිපති හොරා කියලා ජනාධිපති කියන රනිල් හොරා කියලා මේ ජනාධිපති කියන මහින්ද හොරා කියලා හදනවද මේ රට ඕගොල්ලෝ හිතනවද මේ ත්‍රාඩ කණ්ඩායම රට හදනවද කුඩු ව්‍යාපාර වේදන වංචා වේදන නීති විරෝධි ගල්වලවල පවත්තගෙන යන නීති විරෝධි පස් කපන මේ නාවල පිටේ ප්‍රධාන වතු දෙකක් තිබුණා ජනවසමටයි ති ඒ පවර්ලා දුන්න අතර 800 800 සමාගම් වල දුන්නද දුන්නනේ ආ ඔව් ජනවසම ඉදන් පවර ගන්න මේගොල්ල හදනවද රට ඒ තෙල් ඔක්කොම ගහුව නිකන් ඉතින් එහෙමන වෙලා තියෙන්නේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ මේගොල්ල හදනවද රටවල් අරක්කු ෆැක්ටරි ගත්තොත් ඒගොල්ලන්ගේ බාර් ගත්තොත් ඒගොල්ලන්ගේ ගොඩක් පෙට්‍රල් සෙට් ඒගොල්ලන්ගේ වැලි තොට පොළවල් ඒගොල්ලන්ගේ ගල් වලවල් ඒගොල්ලන්ගේ කැලේ කපන්නේ ඒගොල්ලෝ මේගොල්ල හදන කුඩු ගේන්නේ ඒගොල්ලෝ හොර රත්තරන් ගේන්නේ ඒගොල්ලෝ කප්පම් ගන්න ඒගොල්ලෝ හදයිද රට මතක තබා ගන්න හදන්නේ නැහැ මේ රට හදන්න ඕන විනයක් තියෙන ව්‍යාපාරයක් අද්දකින් තියෙන ව්‍යාපාරයක් දැනුම තිබෙන ව්‍යාපාරයක් මම හිතනවා මේ ත්‍රාඩ දේශපාලනේ මේ නාවල පිටිය ගලව ගන්න ඕන ඒ නාවල පිටිය ගලව ගන්න අපේ සිරි සෝදරයා මේ නගර සභාව නියෝජනය කරන අපේ තුසරි සෝදරේ ඕනෑවට අපට හපක්කම් පෙන්නනවා මේ ත්‍රාඩෙන් දේශපාලනේ ගලව ගන්න ඕනේ නැද්ද මම අහන්නේ තමුන්වස්සල රටක් පාලනය කරනවා කියන්නේ හික්මීමක් තියෙන ජනතාවට අහුම්කම් දෙන ජනතාවගේ වේදනාව තමන්ගේ වේදනාවක් හා සමාන ලෙස දැනෙන මේ රට ඇත්තටම ගොඩනැගීම සඳහා අවංක භාවයේ තියෙන කැපකිරීමක් තියෙන මිනිස්සුන්ගේ ආණ්ඩුවක් ඕන ලෝකෙ දිනු වෙච්ච හැම රටක්ම එහෙමයි හැබැයි මේක මොකක්ද අර මානවර නගර බැඳ ඉන්න හාදේ පිස්තෝල කරක කරක හැම වෙලාවෙම මේ විදිහින් රට හදන උඩ තලවින මිනිස්සු ඝාතනය කරලා නේද චෝදනාවන් එල්ලුවා රට හදන්න හදනවද මේ මිනිස්සු තව හාදෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ මෙහෙනේ මානවර තමයි බඩු ඔක්කොම නේද ඕස්ට්‍රේලියාවේ හෝටල් වලින් වැටුණා නිකම් වැටුණා නෙමෙයි මේවා ඔයගලල මේ ත්‍රාඩේ මේ රට හදයිද නෑ මේ රට හදන්න බෑ ත්‍රාඩයන්ට මේ රට හදන්න ඕන විනයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ඕන දැනුම හැකියාව තියෙන දේශපාලන ව්‍යාපාරයක් ඕන අන්න ඒක තමයි ජාතික ජන බලවේග නියෝජනය කරන්නේ මේ රටේ හැකියාව තියෙන දැනුම තියෙන ශිෂ්ටභාවය තියෙන කණ්ඩායම ශිෂ්ට සම්පන්න කරන්න මේ රට බෞද්ධ ධර්මයෙන් ඉස්ලාම් ධර්මයෙන් Hindu ධර්මයෙන් කතෝලික ධර්මයෙන් අපිට හැමදාම කියන ශිෂ්ට සම්පන්න භාවය විනය භාවය අනිකාට ගරු කරන්න අනිකාට ආදරය කරන්න කරුණාව දක්වන්න මෛත්‍රිය දක්වන්න අසලසල ප්‍රේම කරන්න මොනවද අපිට නොකියන්නේ හැබැයි අපේ පාලකයා ත්‍රාඩ පාලකයා මේක මුදව ගන්න ඕනේ නැද්ද ඉතින් මෙහෙම ත්‍රාඩ පාලකයන් පාලනය කරපු රටකට වෙන විනාශය තමයි මේ රටක් ත්‍රාඩෙන් අතට ගියපුවම මොකද වෙන්නේ ත්‍රාඩේ රට පාලනය කරපුවම ආර්ථික නැතිබංගස්ථාන වෙනවා ලෝකෙ පිළිගන්නේ නැති රටක් බවට පත් වෙනවා
लोके हुदकला व्यक्ति रटा बोर्ड पाते नो लोके किसी रटा के नापे टेंड वीसा देने ने अपने पिलिगन ने तेरा बोर्ड पात कला देना मेन ने में त्राड़ अंगे मेरा टा बुद्धा के ना सिस्ट संपन्न राज्य बोर्ड मेरा टा परिवर्तन करने जाति का जनपाल व्यक्ति आंधुआ अब द कैपकरी मती नो सिस्ट संपन्न बावे तीनो स्वामी कत्य तीनो मत दबा गए अपने हम दाम की नो अरे वैद्या के दलट वटुरला हूँ दड़ियक कार्या ये द दापु दलट वटु रैन पिटिंग पिटिंग हूँ तानी तानी वटु अकोत्तर इगलेंड उत्साह करा तानी तानी वटु अकोत्तर इगलेंड उत्साह करा तिगलेंड बेरुना है बे इतने ही टपु बोधिसत्त्व वटु आनो की हुआ तानी तानी म परबदल हरियाणी ने मेकिंग बेरन अपनी सामी को परबदल नो अन्य जाति का जनबल वेगे यानु सामी को परबदला मैं अर्बुदेंग मैं दड़ियक कारेंगे मैं थ्राडेंगे मेरा टा बुद्धवाग मुद्दवागन सामी को व्यापारी मेरा टा आदन इलग सामी का तेजी नोना कैपकरी मती नोना सिस्टर संपन्न बावे तेजी नोना ये विषय हम पिले मत देनु मती नोना इलग मैं का गुड़ना की मिसला बैठ पीली बढ़ती नोना अवं का बावे मेरा टा गुड़ना की मिसला बैठ पीली बल मम्मे लग दी नेदरलैंड ताना पुत्तुमी हम बुना नेदरलैंड वर्ग किलोमीटर 41 दाह कितर दिन लंका ये वर्ग किलोमीटर 65 दाह इन आपीटा वड़ा कुदाई रटे जनगण मिलियन दाह तक वगे इन आपे विसी देखाए इन आपीटा वड़ा जनगण तो वैडी आपे वर्ग किलोमीटर का जीवत ना तुंस 41 सुना नेदरलैंड वर्ग किलोमीटर जीवत ना 500 दाह या एक ने मुकद आपीटा वड़ा जनगण तो वैडी है बे लोके कुशी निष्पादन अपनायन करने रटवालोलिंग लोकी देख एक ऋतु आई वही नहीं मास हाया खता हिमम इधर ने सीतल अरे दे अबे मुको दलाती अबे तारा भूमि अपने अबे आप इतने मुको दलाती मध्य कंदुकरें इधर रूर आगलन गंगा ओए वाले के सेतु मत तीन मासार वत महापल वत तीन समके आसन न पीठ रटा वसर पूरा अखंड सूर्य लोके तीन నిర్తదిక మోసమతి బినం ఈశానదిక మోసమతి బినం అతరమతి మోసమతి బినం సంగవాన వర్షవతి బినం హరిద ఇతమత్ యోగ్య మహాపలవత్తి బినం హబే మొకద వేలా తీయని అపి హాల్ గేన అపిట రటం విలావు ఎలవులు గేన అపిట రటం మొకద వే రటం విలా మేగలడ సలస్పతి బున్నే మేక కుసకార్మిక రట అపే అపే ఇతిహాస బెలుగు మేరట గొడనగుని గొడనగిన విశాల పదనమకదో మే కుసకర్మాంతి अपि इतिहासे राज्यरुवरु शेष्ट भावे हंदुन्नन्नी ओहु बौद्धागमेट करनद सेवयत् वारि कर्मांतर करनद सेवयत् मत्तमै राज्यरु शेष्ट वेला तिबिनि पराक्रम बाहु राज्यरु अदत् ऐतिहासिक राज्यत्वने बोड पत्तिनि महा समुद्रयक् वेनि मा पराक्रम बाहु ने राज्यरु पराक्रम समुद्रय गुडने गुडने अदत् मिन्नेरे जनताव महासेन नेद मिन्नेरे देवियों के लिए वैदना वैदना मस्सान करने काट दे महासेन राज्यरुवांट मिन्नेरे व्यवहार दे अदक वसम व्यवहार दे ये द पंडुवा वसम राज्यरु आपे इतिहास पतम राज्यरु बोट पाते नो पतम व्यवहार दे पुरा राज्यरु बोट पाते नो कलावे वेदात से राज्यरु तमंगे दो तरंग काश्चप की वे मुकद मेघ तमें मास सतोती गंगा नेद गंगा ये वाले कैसे तुमक अरे ये वाला रटा वटे गलाबा हिन रटा मुकद्दूनी हाल टिका पिटर टिंग कीना बीज टिका पिटर टिंग कीना बड़ी रूम टिका पिटर टिंग कीना कंबलांग इन्ना खरवी टिका पिटर टिंग कीना कंबलांग इन्ना गोवा टिका पिटर टिंग कीना कंबलांग इन्ना अबे श्रीपाल महत्ते इन्ना इमरे लाती मैं कड़ी एडिसापिट वड़ा भूमि अंगडु अपिट वाके मौसम देख वर्षा वनेती हिमा मिदन सीतल तीन रटा लोके कुशिया पढ़ने न बोलिंग लोके देवनी रट बाढ़ पत्ती नो अपि हाल पिटर टिंगे नो मुकदमे पालो का पिटाती करे एडिसापिट ताब थोड़े सालस पत्ती बिनो अपि रटे कुछ कर्मांति पश्चम पत कर्मांति अपि दिव्यु करने को हमदो इगर अपि सालस मात्रा ती बिन
අපි කිරි කර්මාන්තෙන් අපිට ස්වයං පෝෂිත වෙන්න පුළුවන් ඒ සඳහා අපි සලස්ම හදලා තිබෙනවා ඒ වගේම අපේ රට වගේ අටගුණයක මහා මුදක් තිබෙනවා ඒක විශාල සම්පත් ආකරය ඒක විශාල මාස්‍ය සම්පතක් තිබෙනවා ඒ මාස්‍ය සම්පත උපයෝග කරගෙන කොහොමද අපි විදේශ විනිමය උපයන්නේ අපේ ජනතාව අවශ්‍ය වෙන ප්‍රෝටීන් ටික ලබා දෙන්නේ කොහොමද ඒ දීවර කර්මාන්ත දිනු කරන්න ඕනකම තිබෙනවා ඉතාමත් මනරම් රට තමුනාසලගත වාකරේ පැත්තට ඒ මුහුද ඉතාමත් නේද තන නිල්ල සහිත කිලෝමීටරක් විතර දිගට තියෙනවා ඊට පස්සේ මීටර 800ක් 800ක් මුහුද දිග ඇවිදගෙන යන්න පුළුවන් ඉතාමත් මනරම් වාකරේ මෙලගදී ඩෙල්ෆ් වලට ගියා අපේ සහෝදර වගේ ඩෙල්ෆ් වලට ගිහලා මට ඇවිල්ලා කිව්ව මොකද සහෝදරයා ඩෙල්ෆ් වෙනම හදන්න පුළුවන් කිව්වා මාලදිව වෙනක් වගේ දිනු කරන්න පුළුවන් කිව්වා ඩෙල්ෆ් එතන තියෙන වටිනා සම්පත් ටික බලපුවාම අපි ගියපුවාම මේ පැත්තට ගියපුවාම අම්පාරයා කෙළවරට ගියපුවාම මනරම් මුහුදක් තියෙනවා අප මොකද්ද මේකෙන් අරන් තියෙන ප්‍රයෝජන ලෝකේ ගොඩක් රටවල මුහුද මණ්ඩවලින් පිරලා තියෙන්නේ මෙහෙම මෙහෙම හොඳ නිල් මුහුදක් නේ හොඳ වෙරළ තීරයක් නේ හොඳ ගැඹුරක් නොගැඹුරු මුහුදක් නේ අපිට ඔක්කොම තියෙන රට මේ පාලක නැති කරලා තිබෙනවා මුසේ එක්කම දිනු කරන්න අපේ සලස්ම හදලා තිබෙනවා අපි මේ රටේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා අද අපේ දුව දරුවන්ගේ දෙමව්පියන්ට විශාල බරක් වෙලා තියෙන මේ අධ්‍යාපනය අද දරුවෝ අධ්‍යාපන ආකාර දෙකකට ගන්නවා එකක් ඉස්කෝලේ යන පුරුද්දට ඉගෙන ගන්න යන ටියුෂන් එකට ඒ ලෙවල් විභාගේ ගත්තොත් ඉස්කෝලේ යන ප්‍රමාණයට වඩා වැඩි ටියුෂන් යන ප්‍රමාණය දැන් අපිට සමහර ගම් වලින් කියනවා මොකද්ද සහෝදරයා දරුවා ඉස්කෝලේ යවන්නත් ඕන ටියුෂන් යවන්නත් ඕන දෙකම යවන්න සල්ලි නේ ඒ ඉස්කෝලේ යවන එක නතර කරලා ටියුෂන් විතරක් යවන්න පටන් ගන්න තියෙනවා අධ්‍යාපන පද්ධතියම අවුල් වෙලා තියෙනවා දෙමව්පියන්ට බරක් දරුවන්ට බරක් ලෝකයේ නවීන දැනුම ලෝකත්වක තරම් කරන පුළුවන් අලු ශ්‍රමික අපි නිෂ්පාදනය කරන්නේ නේ ඒ නිසා නව ශ්‍රමිකේ දැනුම හැකියාව පරිපූර්ණත්වයෙන් මිනිස්සු පිරිණු මිනිහෙක් අපි හදන්න ඕනේ මේ අධ්‍යාපනය ඒ අධ්‍යාපන පරිවර්තන අපි ඇති කරනවා මේ රටේ නීතියක් විනයක් අපිට අවශ්‍යයි රටක තරා තිරම නොබලා හැම කෙනාටම නීතිය සාධාරණීකරණය වෙන රටක් ඕන එහෙම රටක් ඕනේ නැද්ද മന്ത്രി മന്ത്രി එනවා රත්තරන් අරගෙන ලක්ෂ 70යි දඩේ ලක්ෂ 350ක් වට රත්තරන් වලට ලක්ෂ 70යි දඩේ ඊට පස්සේ තව සාමාන්‍ය ප්‍රවේශයක් අහු වෙනවා එයාගේ ලක්ෂයයි රත්තරන් වල වටිනාකම දඩේ ලක්ෂ 300යි නේද සාමාන්‍ය කෙනාට දඩේ 3 ගුණය മന്ത്രിට 3න් 1කටත් වඩා අඩුයි කොහෙද මේ රටේ නීතියක් තියෙන්නේ මිනිහා උපයෝග කරගත්ත මොකද්ද එයා උපයෝග කරගත්ත മന്ത്രി වරප්‍රසාද മന്ത്രി වරප්‍රසාද අනුව යට VIP පරයන්ත පාවිච්චි කරන්න පුළුවන් VIP පරයන්ත වෙනකොට ප්‍රභු පරයන්ත වෙනකොට හෑන් ලගේජ් එක පරීක්ෂා වෙන්නේ නැහැ කොතනකවත් අතේ අරන් එන බෑග් එක පරීක්ෂා වෙන්නේ නැහැ හරිද ඔන්න ඕකේ තමයි බඩු අරගෙන ඉන්නේ අනෙක් හැම ගුවන් මගියෙක්ම ගුවන් යානේ ලංකාවට එනවනම් තමගේ ශාරීරික පරීක්ෂාවට භාජනය වෙනවා තමගේ අතේගෙන බෑග් එක පරීක්ෂාවට භාජනය වෙනවා ගුවන් යානයේ දාන බෑග් එක පරීක්ෂාවට භාජනය වෙනවා හැබැයි മന്ത്രിවරයාගේ ශාරීරික පරීක්ෂාවට භාජනය වෙන්නේ නැත්නම් අතේගෙන බෑග් එක පරීක්ෂාවට භාජනය වෙන්නේ නැහැ ඇයි ඒ සාමාන්‍ය හිතන മന്ത്രിවරු ශිෂ්ට සම්පන්න නැති ජනතාවගේ නියෝජිතයෝනේ මේගොල්ලෝ හොරකම් කරන්නේ නැති වෙයි එහෙම තමයි ওই නීති හැදුනේ හැබැයි දැන් ඉන්නේ කවුද ත්‍රාඩයෝ ඒක පාවිච්චි කරලා මොනවද කරන්න නැතුව තියෙන්නේ නැත්තේ ඔය අහුවෙන එක අපි ඉල්ලලා තියෙන ඉමිග්‍රේෂන් එකේ මේ മന്ത്രിවරයා අවුරුදු කීපාරක් ඩුබායි ගියද කියලා අහලා තිනවා බලමු ආපු වார்த்தාව ඒක අහුනා විතර ඊළඟ සතියේ තියෙනවා ඩුබායි ලැජ්ජ නැහැ මුන්ට අර මේ පාඩුව උපයව ගන්න ආයේ ගියේ ඉතින් මෙහෙම රටක් ඕන නැත්නම් උනාසල නීතිය නැති රටක් අර එක කාන්තාවක් ඉන්නවා එයා ලංකාවේ ප්‍රවේශයක් නෙවෙයි ලංකාවේ දියුත්ව ප්‍රවේශයක් නෙවෙයි හැබැයි ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද එම වෙන්නේ සාමාන්‍ය ප්‍රවේශයකට පුළුවන් දෙහෙම ප්‍රවේශභාවය නැතුව පාස්පෝර්ට් එකේ මාස 3 තරම් වීසා ගාලා තියෙන්නේ මාස 3කට වඩා වැඩියෙන් හිටියොත් මොකද වෙලා තියෙන්නේ මීගම බන්දනාගාරේ පිරලා ඉන්නවා හැබැයි උඩ ඉන්න අයට ඒව අදාළ නැහැ ඒගොල්ලෝ മന്ത്രി දුරව බලන මොකද මේ රට වෙලා තියෙන්නේ තමුනාසල හිතනවාද මේ රට කොහොන කියලා මේක වෙනස් කරන්න ඕනේ නැද්ද චීන ජාතිකයෙක් කෙනවා එයා හොර පාස්පෝර්ට් වලින් එන්නේ අරුන්දික පනාඳු ලියුම් ලියලා ඒ ඉමිග්‍රේෂන් එකට
ආගමන විගමනකට බලපෑම් කරලා අර හොර පාස්පෝර්ට් කාර්ය ඇතුළට ගන්නවා මගේ ආයෝජකෙක් කියලා පට්ට හොරුගේ තෝතන්න බවට පත් කරනවා රාජ්‍ය මාත්‍යවරයා මෙම රටක් ඕනද විශාල ගින්නක් ගත්තා මහමුදේ නෙවේ නෙවේ සාධාරණ වන්දියක් ගන්න තිබ්බා ඒක ගත්තොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපිට දෙන්නේ ඩොලර් බිලියන 1.9යි අතන ඩොලර් බිලියන 6.4යි මේ වගේ තුන් ගුණයකට වඩා වැඩි මුදලක් ගන්න තිබ්බා හැබැයි අධිකරණ මෙති කියනවා මේකෙන් පගාර අන්තින ඩොලර් මිලියන 250ක් කියලා රටේ අධිකරණ මෙති පාර්ලිමේන්තුවේ කියනවා මේකෙන් පගාර අන්තින ඔකලා ඩොලර් මිලියන 250ක් රටේ මූදට සිද්ධ වෙච්ච අලාභහණි අපේ පරිසර පද්ධති සිද්ධ වෙච්ච අලාභහණි අපේ වායුගෝලයට සිද්ධ වෙච්ච අලාභහණි මූදු පැලෑටි වල සිද්ධ වුණු අලාභහණි දීවරෙන්ට සිද්ධ වුණු අලාභහණි මූදු සත්වෙන්ට සිද්ධ වුණු අලාභහණි ලෝකේ සිද්ධ වුණු විශාලත මූදු රසායනික ඛේද වාචකේ ලෝකේ නැව් ගිලලා තියෙනවා ලෝකේ නැව් හැප්පිලා තියෙනවා ලෝකේ නැව් නේද කඩාවැටලා තියෙනවා හැබැයි ලෝකේ සිද්ධ වෙච්ච විශාලතම රසායනික පරිසර දූෂණය ඒකිනු තොරා කරනවා ඔගොල්ලෝ විතර මේ රටේ පාලක මේක හදයි කියලා එනිසා අපි හදනවා නීත්‍යානුකාටක් සාධාරණ ලෙස නීති ඊට වෙන රටක් මේ රට ගොඩනගන්න ධනෙ තියෙනවද බලය තියෙනවද දුප්පත්ද පොසත්ද වේදකින් තොරව හැම කෙනාටම සාධාරණ නීති වෙන නීති ඊට වෙන රටක් හදනවා ඒකයි දවසක් මම පාර්ලිමේන්තේ කිව්වා ජොන්සන් කිව්වා මට දූෂිතයන්ට දඬුවම් දීමේ බලය තිබ්බ කියලා මම කිව්වා ඒ බලය තිබ්බනම් මේ ඉස්රාපීලි ගොඩක් අය ඇතුළේ කිව්වා මෙතන නෙවෙයි එතන පාර්ලිමේන්තේ ගොඩක් අය ඇතුළේ කිව්වා කවුද ඉස්සරහ හිටියේ මහින්ද රාජපක්ෂ ඉස් බිදිසානායක මෛත්‍රීපාල සිරිසේන කේලිය රඹුක්වැල්ල ඔන්න ඉස්සරහපේලි හරිද ඇයි ඒගොල්ල පාර්ලිමේන්තු ඉස්සරහපේලි වාඩි වෙලා ඉන්නේ මොකක් නිසාද රටේ නීතියක් නැති නිසා නීතියට යටත් නැති නිසා හරිද ඒගොල්ල දැමති ධූර ජනාධිපති ධූර දරනවා රටේ නීතියක් නැතුව නීතියට යටත් නැතුව එනිසා මේ රට අපි ගොඩනගනවා මතක තබා ගන්න අපේ දරුවන්ට මේට වඩා හොඳ රටක් ඕන ඒ ප්‍රාර්ථනාව අපේ උළුවේ තියෙන හැමදාම නේද අපි කාටත් මේට වඩා හොඳ රටක මිය දෙන්න ආසාවක් තිබෙනවා මේ නැති බංගස්ථාන වෙච්ච රටක් වෙනුවට ගොඩනගුණ රටක් අපි ඔක්කොම මහන්සි වෙලා අපේ අනාගත પરම්පරාව වෙනුවෙන් අපි රටක් හදුවා කියලා අපේ අනාගත પરම්පරාවට නේද අපේ දරුවන්ට මුණුබුරන්ට අපි අනාගතේ ඉතා හොඳින් ඉන්න පුළුවන් රටක් හදුවා කියලා ඉතා සන්තෝෂයෙන් මිය දෙන්න රටක් අපිට ඕනා අන්නේ රට ජාතික ජන බලවේගය අපි ඔක්කොම එකතු වෙලා හදමු ඒක අපිට හදන්න පුළුවන් ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු අපේ කොට්ටාස සභා ටික තව තියෙනවා හයක් ඒ අය හදමු හදපු 27 ක්‍රියාත්මක කරමු අපේ නායක සහෝදරයෝ ඉන්නවා සහෝදරයන් ඉන්නවා මෙතන ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා අපි හාමුදුරන් වහන්සේලා ඉන්නවා අපේ ව්‍යාපාරිකයන් ඉන්නවා අපි එක වතාවක් අපි සියලු දෙනා එකට පොර බදලා මේ ජයග්‍රහණ අත්පත් කරගමු එවෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කෙ කුමාක්